Avan, Kali in a proti, Varta Karane, Pramukea. Hari de Harieta Makena, Siyatha, Udas and a proti Vikashe, Samagin, Mama Anuradha Ranasinghe. Pratame Navadhane, what Sirastala Veta. Clean suit, empty pocket, Nidahas again, other Telivakian. Gal letters Suhurupanti Aranyana Sajit. JRG Sarama, Mahindage Satake Saha. අධිරාජ්‍යවාදීන්ගේ බැඳීම් ගැන අනුර කතා කරයි. දැන් අවධානය දේශීය පුවත් වෙත. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවිෂන් ටෙලිවැකිය අදලියන්නේ 455 වැනි ටෙලිවැකිය. අද මේ සුදු ජාතිකින් හෙවත් ඉංග්‍රීසින්ගෙන් නිදහස් වීම මහත් ඉහලින් සමරන දවසක් නේද? ඉංග්‍රීසින් අපිව දාලා ගිහිල්ලා. හරිය. ඉංග්‍රීසින් අපිව දාලා ගිහිල්ලා වුරුදු 70ක් වෙනවා. හොඳේ. අද නිදහස් දිනය ගැන මේ අරුණ පත්‍රයේ හසන්ත විජේනායක හරි අපූර්ව කාටුනයක් ඇඳලා තිබුණා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ උත්තමාචාර්ය පිළිගන්නවා වෙනුවට අහක බලාන ඉන්නවා. මොකද රටේ ජනතාව මේ එයිව පසු කරලා උත්තමාචාර පෙළපාලිය යන්නේ හිස් ටින් එකයි අඬ දෙමු කඩමළු ඇඳුම් සහ හිස් බෑග් අරගෙන. හොඳේ ඇත්තටම මේ සමරන්නේ මොන නිදහසද? බොහෝ අය පවසන්නේ සුදු ජාතිකින්ගෙන් ලද දේශපාලනික නිදහස කියලයි. ඉංග්‍රීසින් යන විට අප ආර්ථිකවත් වහලුන් නෙමෙයි. ඔව්, අපි ආර්ථිකවත් වහලුන් නෙවෙයි. අපේ කළු සුද්ධ ටික තමයි 1948 සිට අපිව ආර්ථිකව සේම දේශපාලනිකවත් ආපසු සැරයක් යටත් ජාතියක් බවට පත් කළේ. ඔව්, ආපහු සැරයක් යටත් ජාතියක් බවට පත් කළේ. දැන් අද වන විට ජනතාවගේ කටට ඉබ්බ වර්ග දෙකක් දාන්නට තමයි මේ පාලකින් මේ දවස්වල සැරසෙන්නේ නේද? එහෙම දාමින් ඉන්නවා ඉබ්බ වර්ග දෙකක්. එක ඉබ්බෙක් නම් දාලමයි තියෙන්නේ. හොඳේ. කතා කිරීමේ නිදහස සීමා කරන්ට ඉබ්බෙක්ව ලෑස්ති කරගෙන ඉන්නවා ජනතාවගේ කටට දාන්ට. හොඳේ. දැන් අනිත් තිබ්බවනම් අවුරුදු දෙකක් තුනක් තිස්සේ එකතු වෙලා දාලා තියෙන්නේ. ඒ තමයි පුංචි දරුවගේ සිට කැමති ආහාරයක් කන්න තිබෙන අවස්ථාව නැති කරමින් අහස උසට රොකට් යවන බඩු මිල. හරිද? දරුවෙකුට ආස දෙයක් කන්ට දෙන්න අරන් දෙන්න බැරි තරමටම අන්ත අසරණ කළ කටට ඉබ්බ දාලා තියෙන්නේ. ඇත්තම කිව්වොත් අවුරුදු 76ක් අපිව පාලනය කළ මේ කළු සුද්ද දන් අද අපිට ඉතිරි කර ඇත්තේ කුමන වර්ගයේ රටක්ද කියලා මේ අද වගේ දවසක කල්පනා කරන්නටම අවශ්‍යයි. හොඳේ. එහෙම කල්පනා කරනකොට මේ පැරෂූට් වලින් නෙමෙයි ඔය උසම බිල්ඩිමකට ගිහිල්ලා නිකම් පහළට පයින්ට හිතෙන තරමටම මහා ආඩම්බරයක් දැනෙනවා මයි අපේ. ඔව්, ඒ තරමටම අපි මහා ඉහළටම ගිය ජාතියක් බවට පත් වෙලා. හොඳේ. ඔව්, ඇත්තමයි. දන්නවද පහුගිය වසර වන විට අපි, ඒ කියන්නේ අද මේ නිදහස සමරන ශ්‍රී ලංකාව, ලෝකයට රුපියල් කෝටි දටහගන්න මේ ගාන ඉලක්කම් වලින් ලියන්ට ගියොත් මාරමාරුක වැටෙනවා. හොඳේ. ලෝකයට රුපියල් කෝටි 137,000 පොලු තියලා තියෙන්නේ. හොඳේ. ඒ කියන්නේ ණය අරගෙන ගෙවල නැහැ. හරිය, ගෙවල නැහැ. මේ රුපියල් කෝටි 137,000 ගෙවන්න අඩුම ගානේ අවුරුදු 40ක්වත් යනවලු. හොඳේ. ඒ විතරක් නෙමෙයි, පසුගිය වසරේ සැප්තැම්බර් වන විට, හොඳේ, රජයේ මුළු ණය ප්‍රමාණය හරිද, රුපියල් කෝටි 28,22,000. කොහොමද ගන්න රුපියල් කෝටි 28,22,000? හරිද? නිකන් මේ ගණන් ඇහෙනකොට ඇඟ කිලිපොලා යන්නේ නැද්ද? අපේ එහෙම ඇඟ කිලිපොලා ගියාට ගන්න උන්දලගෙනම් එහෙම වෙන්නේ නැහැ. මොකද උන්දලා කවුරුත් අවුරුදු 5කට සැරයක් මාරු වෙනවා මිසක් ආයි වගකීම් නැහැ. හොඳේ. මේ මහා ණයකන්ද ඇතුලේ අපිව හිරකලේ මේ 48 නිදහස ගද්දා ඉඳලා අපිව පාලනය කරන මේ කළු සුද්ධ සෙට් එක. මොකද ඒගොල්ලෝ ණය ගන්නවා ආපහු ගෙවීමේ වගකීමක් නැති නිසා පුළුවන් තරම් හොරා කාලා යනවා. හොඳේ.
මේ රටේ ජනතාව මොනතරම් අගහිඟකම් මැදද ජීවත් වෙන්නේ කියන්න තව එක උදාහරණයක් දෙකක් විතරක් දෙන්නම්. හොඳේ කන කර උගස් කර තියෙන ප්‍රමාණය. කන කර උගස් කර තියෙන ප්‍රමාණය. පසුගිය වසර 3ක කාලය තුල අවුරුදු 3යි. හරිද? ඒ අවුරුදු 3ක කාලය තුල විකුණා දමා හෝ උගස් කර ඇති රන් භාණ්ඩ හා දේපළවල වටිනාකම දල වශයෙන් රුපියල් කෝටි 30000ක් කොහොමද ගාන? රුපියල් කෝටි 30000ක් මේ රටේ මිනිස්සු තමන්ගේ කනකර රත්තරම් බඩු එක්ක විකුණලා නැත්තව උගස් කරලා. හරිද? රුපියල් කෝටි 30000ක්. මේ තමයි රට ඇතුලේ සැබෑ තත්වය. බිත්තරය කොයි ලෝකෙන් ගෙනාවත් අද වෙනකන් රුපියල් 50න් 15ට දාගන්න බැරි වුණානේ නේද? අදටත් නිවාස ලක්ෂ 10ක විතර විදුලිය කප්පාදු කරලා. මොකද බිල් ගෙවා ගන්න බැරුව ගිහිල්ලා. ඩොලර් බිලියන 13ක අපනයන ආදායමක් ලැබෙනකොට ආනයන වියදම ඩොලර් බිලියන 22යි. හොඳේ හැම අවුරුද්දකම ඇමරිකානු ඩොලර් බිලියන 9ක් 10ක් ඉතින් හිඟයක් ඇති වෙනවා. ඒ කියන්නේ ණය තමයි. හොඳේ හිඟ කියන්නේම ණය. හරිද? ඊළඟට තුන් වේල කන්න නැති පවුල් සංඛ්‍යාව ලක්ෂ 60 පැනලා. තුන් වේල කන්න නැති පවුල් සංඛ්‍යාව ලක්ෂ 60 පැනලා. හොඳේ තව අලුතින් ලක්ෂ 10කට විතර සමෘද්ධිය දෙන්න වෙනවා. සමෘද්ධිය නෙමෙයි අස්වැසුම. තව අලුතින් ලක්ෂ 10කට විතර අස්වැසුම දෙන්න වෙනවා. හොඳේ 1948 ඉඳලා අපේ කළු සුද්දන් ගාව තිබුණේ ක්‍රම 3යි. ඒකයි අපිට මේ කල ගියේ. පළවෙනි ක්‍රමේ තමයි බෙගොනොමික්ස් හෙවත් සිංගා කෑම. දෙවෙනි ක්‍රමේ තමයි විකොනොමික්ස් හෙවත් විකුණන් කෑම. තුන්වෙනි ක්‍රමේ තමයි ওই දෙකම කරලා ඉවරුනහම අතට හම්බෙන කී හරි කමන්නේ හොරොනොමික්ස්ලා ටික එමත් නැත්තම් හොරා කනවා. හොරොනොමික්ස්ලා කියන්නේ හොරා කන්නන්ට. හොඳේ එහෙව් රටකට මොන නිදහස් සැමරුමක්ද කියන්න නේද? ඉංග්‍රීසීන් අපිව දාලා ගිහිල්ලා අවුරුදු 76ක් පිරන තැන බංකොලොත් අන්ත දිලුදු රාජ්‍යයක් නෙමේ තියෙන්නේ නේද? රටේ සම්පත් ඉන්දියාවටයි චීනයටයි තව අහුවෙන රටවල් වලටයි තරංගයට විකුණන්නේ. හරි, තරංගයට. ආර්ථිකව අන්තිම වහල් රාජ්‍යයක්. ඔව්, ඉන්දියාව ළඟත්, ඒ කියන්නේ අපේ ලොකු අයියා කියලා දනින් වැටෙනකොට චීනය ළඟත් අපේ ලොකු අක්කා කියලා හතර ගාතෙන් වැඳ වැටෙනවා. හොඳේ එහු රටක් ගිය වසරේ මේ නිදහස සමරන්න රුපියල් කෝටි 37ක් වියදම් කරලා තියෙනවා. හරිය, රුපියල් කෝටි 37ක් පහුගිය අවුරුද්දේ නිදහස් සැමරුමට. මේ පාර කීයක් වියදම් කරාවිද කියන්න බෑ. ගිය වසරේ ආරාධිත මුත්තන්ගේ සංඛ්‍යාව 3500ක් විතර හිටියා. මේ වසරේ ඉතින් ওই සාමාන්‍ය ජනතාවටත් මේ නිදහස් දිනේ විවෘත කළේ නෑනේ නේද? මොකද ජනතාවගේ අත ඇති මේ හිස්ටින් වල සද්දේ ඇහිවි කියලා බයට වෙන්න ඇති. මේ වගේ සැමරුම් වල කියන්ට ඇත්තේ empty pocket clean suit කියලායි කියමින් අද ටෙලිවැකිය අවසන් කරනවා. ඔව්, empty pocket clean suit. හොඳේ වත්මන් රජය රටේ නිදහස සෑම අංශයකින්ම සීමා කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. එවන් රටක සමරන්න ඉතිරිව ඇත්තේ කුමන නිදහසක්ද යන්න විපක්ෂ නායකවරයා ප්‍රශ්න කර සිටියා. ගාල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් පෙමුණුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සංකල්පයක් මත ක්‍රියාත්මක සක්වල සොහොරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 83 වන අධියර ගාල්ල හපුගල මහාවිද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණා. එම විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සොහොරු පන්ති කාමරයක් ලබා දීම මෙහිදී සිදු වුණා. මාර්ගගත සුරක්ෂිතභාවය කියන පනත කතානායකවරයා ප්‍රමුඛ ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ නොතක අනුමත කර ගැනීම තුළ ආශනයේ නිදහස, දේශපාලනය කිරීමේ නිදහස, සත්‍යයේ රටට හෙළිදරව් කිරීමේ නිදහස අමු අමුවේ උල්ලංඝනය වෙලා තිබෙනවා. සුවහසක් ජනතාවගේ දුක්ගැනිවිලි වෙනුවෙන් ඒවට හඬ නගන්නට මහ පාරට බැහැලා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ක්‍රියාත්මක කරනකොට ජල ප්‍රහාරවලට, කඳුළු ගෑස් ප්‍රහාරවලට අපේ රටේ පොදු ජනතාව ලක් වෙනකොට රටේ සැබෑ නිදහසක් තිබෙනවද කියන එක ගැන ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. අපේ රටේ ශුද්‍ර, කුඩා, මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් පරාටේ නීතිය හරහා ඒ අයගේ පෞද්ගලික දේපල හිතුමතේ වෙන්දේසියට ලක් වෙනකොට, ආර්ථික එන්ජිම කඩා වැටෙනකොට, බංකොලොත් භාවයට ලක්වුණු අපේ රටෙත් සෞඛ්‍ය ඇමතිවරයා ප්‍රමුඛ නිලධාරීන් එකට එකතු වෙලා හියුමන් ඉමියුනෝ ග්ලොබියුලින් වංචාව කරලා මේ රටේ ජනතාවට බාල බෙහෙත් මහා පරිමාණයේ හොර වංචා සිද්ධ වෙනකොට කුමන නිදහසක්? ලිංමැඩි සංකල්පයක් තුළ එක තැන පල්වෙන එක අපේ රටේ නිදහසට
උචිතද නැද්ද කියන එක ජනතාව හිතලා බලන්නට ඕන. අපේ රටේ දේශපාලඥයින් ප්‍රෞඪ ඉතිහාසය ගැන උදම් අණනවා මිස අනාගතයට කළ දෙයක් නැති බව ජාතික ජනපලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ මොනරාකල පැවති දිස්ත්‍රික් සමුළුවට එක් පැමිණුයි. අදිටන විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය මොනරාගර දිස්ත්‍රික් සමුළුවේ පැවැත්වුණා. ඒ ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්ුයි. අධිරාජ්‍යවාදීන් හැම වෙලාවම කිව්වේ උඹලට විශාල ප්‍රෞඪ ඉතිහාසයක් තිබෙනවා. උඹලා ඉතිහාස මහා විස්කම් පැපු ජනතාව, උඹලා මහා විහෙර විහාර හදපු ජාතිය, අපිට අතීත ප්‍රෞඪත්වයක් ගැන සුද්ධ අපිට කියන්න පටන් ගත්තා. හැබැයි අනාගතය පිළිබඳ දැක්මක් ඉදිරිපත් කරේනේ. අපේ පාලකය මොකද කරේ? අපේ රටත්, අපේ ජාතියත්, අපේ දේශපාලකයා ඒ අතීත කාමිත්වයේ හිර වුණා. එතනින් එළියට එන්න බැරි වුණා. අපේ පාලකය කියන්න පටන් ගත්තා මොකද්ද? අපිට ඉතාම ශ්‍රී විභූතිය සහිත ඉතිහාසයක් තිබුණා. ඇත්ත තිබුණා. ඒක දොඩවනවා. අපේ පාලකයා මොකද කරන්නේ? ඒකට සරල ලෙස තමන්ගේ ඇඳුම මාරු කරනවා. අතීතයේ නේද බණ්ඩාරනායක මහත්තය ජාතික ඇඳුමට බහින, ජේ.ආර්. ජයවර්ධන ජාතික ඇඳුමට බහින, මහින්ද රාජපක්ෂ ජාතික ඇඳුමට බහිනවා, මදිවලා සාටකිකුත් දාගන්න. මේ කර වෙන මුකුත් නෙවෙයි. අපේ රට, අපේ ජාතිය අර අතීත කාමීත්වයේ හිර කරා නූතන ලෝකයට අපේ රට විවෘත කරන්න අසමත් වුණා මේ පාලකයා. අතීතයේ මත විරාජමාන වෙන පාලක කණ්ඩායමක් අපිට නිර්මාණය වුණා. ඒ බිතාන් අධිරාජ්‍යවාදීන් අපේ ඉගුල හිර කරා. හැබැයි ඒකෙන් නිදහස් වෙන්න අපේ පාලකයන් සමත්ුනේ නේ. කියන්නේ විශාල සන්නද්ධ ගැටුමක් අපේ රටේ තිබුණා. ඒක අවසන් කරා. ලෝකෙම විශාල කතාබහට ලක් වෙනවා ඒක අවසන් කිරීම. නූතනවාදී දැක්මක් තිබ්බනම් පාලකයා කරන්න ඕනා ඉතාමත් සාර්ථක ලෝකයේ අනිකුත් හමුදාවන්ට අධ්‍යයනය කර හැකි යුද අකඩමියක් දාන්න ඕන ලංකාවේ. හැබැයි අපි ඒව ගැන හිතන්නේවත් නැහැ. එයි ඒ වෙනුවට කර දෙයි මොකද්ද කියලා මා කියන්නේ නැහැ. ඒවට කරපු ඕගොල්ලෝ හොයලා බලන්න මොනවද කරේ. ඒත් සමගින් උදැසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු දහවල් ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්.